යම්තාක් දුරකට ප්‍රතිශතයකට මන්ද පෝෂණය තියෙනවා. මේ ආර්ථික අවපාතයත් එක්ක බඩු මිල වැඩිවීමත් සමග මේ මන්ද පෝෂණය උග්‍ර වෙනවා කියන එක අපි අනුමාන කරනවා. 60% විතර පවුල්වල ආහාර වේල්ගාන අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගන්න ආහාරවල ගුණාත්මක භාවය අඩු වෙලා තියෙනවා. ගන්න ප්‍රෝටීන් ප්‍රමාණය විශේෂයෙන්ම අඩු වෙලා තියෙනවා. බිත්තරේ මිල අධිකයි. අපි හැමෝම එකතු වෙලා මේ වලට විසඳුම් හොයාගන්න ඕන. නැත්නම් අපේ දරු පරම්පරාව ඉතාම බැරෑරුම් භයානක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. රටේ තියෙන තමන්ගේ ප්‍රදේශයේ තියෙන ආහාර දිල වැඩි යොමු කිරීමක් කරලා තමන්ගේ තියෙන මුදල් ප්‍රමාණයට ඒ ගන්න පුළුවන් උපරිම ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම. මේ රටේ පැවෙන හැම එළෝලුවක්ම හැම පළතුරක්ම ඒකෙන් විශේෂිත වූ පෝෂණයක් තියෙනවා. නමුත් අපි හුඟක් වෙලාට වෙලා තියෙන්නේ මාකට් ෆෝසස් වල එහෙම නැත්නම් වෙළඳ පොළ තියෙන තත්ත්වයන් මත ගුණාත්මක භාවය මිල මුදලේ ප්‍රමාණයෙන් තක්සේරු කරන්න උත්සාහ කිරීම තුළින් තමයි අපිට යම් ප්‍රමාණයකට වැරදිලා තියෙන ඉතින් ඒ හින්දා මං හිතනවා වැඩිහිටියන්ටත් වගකීමක් තියෙනවා කියුවේ ඒකයි. මේ තියෙන ආහාර හරියාකාරව ඒ අවශ්‍ය ප්‍රදේශවලට ප්‍රවාහනය කරලා දෙනවා නම් මං හිතන්නේ ඒ තුලින් මේ මන්ද පෝෂණ తত্ত্বය ඉතා පහසුවෙන් අපිට මුහුණ දෙන්නවත් පුළුවන්. ඒ වගේම මේ తত্ত্বය ඇති වෙන එකකුත් නැහැ. දරුවන්ගේ මලබද්ධයට ඍජුවම් බලපාන සාධකයක් හැටියට මං දකින්නේ බිස්කට්. ඉතින් මේ බිස්කට් හින්දා ඇත්තටම විශාල හානියක් වෙලා කොවිඩ් හා ඩෙංගු රෝගී ව්‍යාප්තිය වැඩිවීම පිළිබඳවද මෙහිදී අදහස් පළබුණා. මේ දවස්වල COVID-19 වැළඳෙන ළමයින්ගේ යම් වැඩිවීමක් දකින්නවා. ඔමික්‍රෝන් ප්‍රභේදය ගත්තාම අනිත් ප්‍රභේදවලට වැඩිය වෙනසක් දකින්නේ ශීඝ්‍රයෙන් පැතිරෙන ප්‍රවණතාවයක් තියෙනවා අනිත් ප්‍රභේද එක්ක සාපේක්ෂව. ඩෙංගු වෛරසයත් අපේ රටේ දැන් එන්ඩෙමික් තත්ත්වයේ තියෙන්නේ. ගොඩක් අපි දකිනවා ළමයින් ඍජුවේ ආරෝහලටත් එනවා ඩෙංගු රෝගය නිසා. තද උණ, ඇඟ පතරෙදීම හිසරදය වගේ රෝග ලක්ෂණ දෙකටම පොදුයි. වැදගත්ම වැඩේ පැරසිටමෝල් වැනි ඖෂධයක් දෙන්න ඕනේ ගෙදර. හොඳට දියර ජාති දෙන්න ඕනේ. ශ්වසන පද්ධතියේ වෙනසක් තියෙනවා නම් වහාම යොමු වෙන්න ඕනේ රෝහලට. ළමයා අවුරුද්දට අඩු නම් වහාම කොවිඩ් පොසිටිව් නම් යොමු වෙන්න ඕනේ රජ රෝහලක් තැනට. නිදන්ගත රෝග තියෙන ළමයිගෙත් කොවිඩ් පොසිටිව් නම් අපි ගෙදර බලන්න කියන්නේ නැහැ. ළමයි නතර කරන්න ඕනේ. ළමයින්ට උණ කැස්ස හෙම්බිරිස්සාවල් තියෙනවා නම් ඉස්කෝලේ යවන්න එපා.